අතීතයේදී ග්‍රීක ජාතිකයන් විසින් තෙප්‍රොබීන් යන නමින්ද ඉන්දියානුවන් විසින් පාල සමුද්‍ර යන නමින්ද හඳුන්වනු ලැබූ අපගේ මේ සිරිලක් මාතෘභූමිය සිංහීන්ගේ දිවයින යන අරුත් ඇතිව අරාබි සහ පර්සි ජාතිකයන් විසින් සෙරෙන්ඩිප් යනුවෙන් ව්‍යවහාර කරනු ලැබුවා. ඒ ඔවුන්ගේ ඇදහිමට අනුව ධනයෙන් සහ සශ්‍රීකත්වයෙන් ආටි පාරාදීසිය මෙම දිවයින වනු ඇති බවට ඔවුන් විශ්වාස කළ නිසාවෙන්. බතබුලතින් වගේම කුළුබඩු රසකාරක ගුණයෙන් පිරිපුන් මේ ඉසුරු කොදිවුවේ වැවුණු කුරුඳු වැනි ස්තරම්ම කුළුබඩුවල වෙළඳ බාරේ මුල් කාලීනව අරාබි ජාතිකයන් විසින් අත්පත් කරගෙන සිටියා. නමුත් 15 වන සියවසේ අගභාගයේ යුරෝපීය ජාතිකයන්ගේ ග්‍රහණයට ශ්‍රී ලංකාව නතු වීමත් සමග එම වෙළඳ සංස්කෘතිය විනාශ වීමට ලක්වීම ආරම්භ වුණා. ලන්දේසින් විසින් සිලාන් ලෙසත් පෘතුගීසීන් විසින් සෙයිලාන් හා සෙයිලාවෝ ලෙසට හඳුන්වමින් මේ රන් රුවන් පොළොවේ සාරය මැනවින් උකහා ගත්තා. පසු කාලීනව අපේ රට සිලෝන් ලෙස හඳුන්වමින් පැමිණි ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේදී මෙම කුඩා දිවයින ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා බවට පත් වුණා. ඉනමුත් පසු කාලීනව පැමිණි විවිධ අර්බුදහමුයි මෙම කුළුබඩු කර්මාන්තයේ බිඳ වැටි වැවිලි කර්මාන්තයේ නැගී සිටියා. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබන විටත් අපේ රටේ ආර්ථිකයේ හසුරුවන දෙවැන්තය බවට පත්ව සිටියේ වැවිලි කර්මාන්තයයි. එනමුත් නිදහසින් පසු පූර්ණ ජනරජයක් බවට පත් වූ වර්ෂ 1972 දී සහස්‍ර ගණනක අපේ උරුමයට පණ දුන් කුළුබඩු ආශ්‍රිත භෝග කිහිපයක් සමගින් සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පිහිටුවා අපේ රටේ. සැඟවුණු කහවණුවන් කුළුබඩු නිධානයේ මතු කිරීමට මූලාරම්භය තිබුවා. 1972 දී මේ දෙපාර්තමේන්තුව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව විදිහට ආරම්භ කිරීමේදී මුලින්ම එක් දිස්ත්‍රික්කයකට එක් නිලධාරියෙක් දිස්ත්‍රික් ව්‍යාපාරී විදිහට පත් වීමක් වෙලා තියෙන්නේ. එතනින් පසු කාලීනව මේ අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රයේ වර්ධනයත් එක්ක මේ කියන ශාස්ත්‍රයේ ඉල්ලුමත් එක්ක ක්‍රමක්‍රමයෙන් නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීලා වැඩි කිරීම කරලා තියෙනවා. එතකොට ගොඩක් තැන්වල මේ තියෙන විභවයත් එක්ක ඒ අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රයේ භෝග පැතිරීමත් එක්ක ගොවිජන කේන්ද්‍ර මට්ටමට යම් ප්‍රදේශවල නිලධාරීන් අනුත් කිරීම කරලා තියෙනවා. ඒකම අපේ මුලින් තිබිච්ච වගාව අපසරිය ඒකම අපනයන පරිමාව ආදායම ඒකම මේ සඳහා අපිට සම්බන්ධ වෙලා තියෙන ගොවි පවුල් සංඛ්‍යාව පාර්ශ්වකරුවන් සංඛ්‍යාව වගේ ගත්තොත් මේ වෙන විට දල වශයෙන් අපේ අපනයන කෘෂිකර්ම භෝග මේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයක් එහෙම නැත්නම් අක්කර ලක්ෂ 2.5ක් විතර වගේ ප්‍රමාණයක් විදිහට අපිට ගණන් බලලා තියෙනවා. ඒක මේ ශාස්ත්‍රයේ තියෙන වගාකරුවන් සැකසුම් කරුවන් ඒ සියලු පාර්ශ්වකරුවන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි දස ලක්ෂයකට වගේ ප්‍රමාණයකට අපේ ප්‍රතිලාභීන් මේ පාර්ශ්වකරුවන් ඉන්නවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටවන ලද මුල් කාලයේදී අපනයන කෘෂිභෝග වගා අලුතින් ඇති කරමින් වගා වපසරිය ඉහළ නැංවීම ප්‍රමුඛතම සංවර්ධන කාර්යයක් බවට පත් උනත් ක්‍රමක්‍රමයෙන් වගා වපසරිය වැඩිවීමත් සමග එයින් ලැබෙන අස්සනු වැඩි කර ගැනීමේ අරමුණින් වගා ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කළා. වර්ෂ 1992 දී අපනයන කෘෂිභෝග ප්‍රවර්ධන පනත මගින් කුළුබඩු පානීය භෝග ස්වභාවික උත්තේජක සහ සගන්ධ තිල් වශයෙන් මෙම ස්තරම් කුළුබඩු භෝග සඳහා නීත්‍යානුකූල ස්ථාවරත්වයක් ලැබුණා. වැඩි අස්සනු ප්‍රමාණයක් ජාතික වශයෙන් හිමිවීමත් සමග කුළුබඩුවල ගුණාත්මය ආරක්ෂා කිරීමටත් නවීන පසු අස්සනු තාක්ෂණික ක්‍රම සමග ගුණාත්මක අස්සනු සැකසීම කෙරෙහිත් පසු කාලීනව වැඩි වශයෙන් අවධානය යොමු කළා. ඒ අනුව දේශීය කුළුබඩු මානී සියලු ඉසව් සහ පාර්ශවකරුවන් සම්බන්ධ වන ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් ජාලයක් වර්තමානයේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය මගින් ප්‍රධාන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන තුළ ප්‍රධානම වැඩසටහන තමයි නව වගා වැඩසටහන. මෙම වැඩසටහනෙන් ගිවතු වගාවේ සිට අක්කර 5ක් එනකන් ගොවීන්ට අවශ්‍ය පැල නොමිලේ ලබලා දෙනවා. අපනයන කෘෂිභෝග වගාව කියන්නේ ඉතාම අඩු මහන්සියෙන් කරන්න අඩු මහන්සියකින් හොඳ ආදායමක් ගන්න පුළුවන් භෝගය. ඒක නිසා මේක ක්‍රමානුකූලව වගා කර කෙනෙකුට අලුත් ව්‍යවසායකයෙකුට අලුත් විදියට ඉතලා නව තාක්ෂණයත් එක්ක මුහු වෙලා වගා කරනවා නම් අපි දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමු කරලා ඒ අයට අපි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා.
इवागेम तमाय तव वेडसटहन क्रियात्मक वेनवा फलदायितावे नेंगीमे वेडसटहन मे वेडसटहन यटते गोविंगे अडु फलदायित्वे फलदायितावयक तिने इडम्मल फलदायितावे वेडिकर गनीम संदा अवश्य ताक्षणिक दायकत्वे अपि लबल देना इवागेम अवश्य पालु पेल लबल देना इवागेम मेकट आयोजन आधारयकुत लबल देना मीलंग वेडसटहन तमाय अपनयन कुशभोगवल गुणात्मक वेडिकिलीमे वेडसटहन मे वेडसटहन यटते पवतिन वगावन वलट सह असनु सकसीमट अवश्य उपकरण लबा गनीमट आयोजन आधार लबल देनवा इवागेम तमाय काबनिक वगा संवर्धन वेडसटहनक नैत्तम काबनिक सहतिकरण वेडसटहनक क्रियात्मक वेनवा मे वेडसटहने काबनिक सहतिक लबा गनीम सदा गम्मान वलट अवश्य आयोजन आधार मुदल लबा दीम सिदु करनु लबनवा ඊළඟට අපේ ප්‍රධාන වැඩසටහනක් තමයි ගොවීන් දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහන. මෙම වැඩසටහන යටතේ ඉඩම පරීක්ෂා කිරීමේ ඉඳන් අපනයන කරන අවස්ථාව වෙනකන් විවිධ අවශ්‍ය විවිධ අවස්ථා වලට ගැළපෙන පුහුණු වැඩසටහන් සංවිධානය කරලා ක්‍රියාත්මක කරනු ලබනවා. ඊළඟට අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වැඩසටහනක් වන පැල ලබා දීම සිදු කරනවා. මේ වැඩසටහන සඳහා අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පැලතවන් 12ක් ක්‍රියාත්මක කරන ඊට අමතරව ලියාපදිංචි පැලතවන් කරුවන් 710කින් අපි අවුරුද්දකට සාමාන්‍යයෙන් පැල ලක්ෂ 350ක් 450ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ගොවීන් වෙත බෙදලා දෙනවා. වගා භූමිය වගා ප්‍රදේශය වගේම දේශිකුණික අවශ්‍යතා අනුව අපනයන කෘෂි භෝග වගා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා සීම නිෂ්පාදන සැකසුම් කරුවන්ගේ සහ වෙළඳපොළ ඉල්ලුමට අනුව ප්‍රතිලාභ වැඩසටහන් යාවත්කාලීන කිරීමටත් මෙම සියලු වැඩසටහන් සඳහා පරීක්ෂණ අංශයේ විශේෂඥ දැනුම සහ නව සොයා ගැනීම් මුසු කිරීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ නිරන්තරයෙන් අප කැප වී සිටිනවා. ආරම්භක යුගයේදී මෙදරට කලාපී දිස්ත්‍රික්ක 8ක ඉතා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව ඇරඹි අපනයන කෘෂිකර්ම සංවර්ධන කාර්යභාරය අද වන විට අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරියකු ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා නිලධාරීන් 29 දෙනෙකුගේ නායකත්වයේ යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යභාරයට සපයමින් සිටිනවා. විශේෂයෙන්ම දෙපාර්තමේන්තුව මූලික වශයෙන් ආරම්භ කරන අවස්ථාවේදී मतदे महानूर कैगल सह बदल मूलिक करगिन तमय संवर्धन कटिद आरंभ करेंटमतरव कुरनागल बदल नूरली सह रत्नपुर दिश्री मूलिक करगिन दिश्री अटे तमय संवर्धन कटिद आरंभ करें दिपार्थमेंट आरंभ तेक् नम अदेन विट दिपार्थमेंट विशेष तत्सह हतरम कलापे दिश्री दतर आवरण करमी पेट कटिद कर्ण एक् अलुति अभी अनुराधपुर पोलोनरोस हंपारगिन दिस्ट्रिकल दिस्ट्रिक दतकम मे वेडकट संपूर्ण सिद्धुकर्ण वर्तमान वेनमीट अपन कृषिकार दीपार्थमेंट संबंध लाइन पार्श्वकर्वे अवश्यताव्यान विविधाकार विनस्वी मे विनस्म तेक् मे सीएल पार्श्वकर्वश्य धनम सह मगपेम लबाजी सह दीपार्थमेंट कार्यभारिया संवर्धनांश कार्यभारिया तेक्म विनस्वीन इध मेथिंदी एम पीसी पार्श्वकर्वकूट नव वगे नलुत्लियान तनिंदन මේක අස්වන සකස් කිරීම අගය එකතු කිරීම අපනයනේ හරහා පිටරටක අපනයන ආනයන කරුවෙක් එහෙම නැත්නම් වෙළෙන්දෙක් සොයා ගැනීම දක්වාම මේ ක්‍රමවේදයේ සියලුම පියවරයන් හරහා අවශ්‍ය සහාය ලබා දීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනුවට අපේ සංවර්ධන අංශයේ පුළුල් කරගෙන තියෙනවා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයට අයත් උප අංශයක් වන මාධ්‍ය හා සංවේදන අංශය විසින් රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් වගේම පුවත්පත් හා වෙනත් මුද්‍රිත ප්‍රකාශන ඔස්සේත් අන්තර්ජාලය සමාජ මාධ්‍ය 19-20 කෘෂි උපදේශන සේවාව පොදු දුරකථන සේවා ජංගම දුරකථන යෙදවුම් විද්‍යුත් ලිපින වැනි නවීන සහ ජනතාවට වඩාත් සමීප විය හැකි ඩිජිටල් උපායන් ඔස්සේ වඩා කාර්යක්ෂම හා ඵලදායි අපනයන කෘෂි භෝග ආශ්‍රිත ප්‍රබල සංනිවේදන කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. ඒ වගේම මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේද න්‍යායික හා ප්‍රායෝගික පුහුණු සමගින් නවීන මාර්ගගත ක්‍රම ඔස්සේ දුරස්ථව සිටින අපනයන කෘෂි භෝගාශ්‍රිත පාර්ශ්ව කරුවන් දෙනුමින් හා කුසලතාවයන්ගින් පරිපූර්ණ කිරීමේ මෙහෙවරක නියැලී සිටිනවා.
කුළුපඩු වෙළඳ පොළ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ අරමුණින් සංවර්ධන අංශයේ යටතේ මෑත කාලිනව ආරම්භ කළ අනෙක් විශේෂිතම ඒකකයේ වන්නේ ව්‍යාපාර උපදේශන ඒකකයයි. සිය පාර්ශව කරුවන් හට කුළුපඩු ආශ්‍රිත දෙස් විදෙස් වෙළඳ පොළ බාධක ඉවත් කරමින් පහසුකම් සැපීමටත් දේශීය කුළුපඩු නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතියට උසස් කිරීමටත් පුළුල් වැඩසටහන් ගණනාවක් මෙම අංශය මගින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ගෝලීය කුළුබඩු වෙළඳාම සංයුක්ත වර්ධන වේගය 6.6-7 අතර ගණනකින් වාර්ෂිකව වර්ධනය වෙනවා. මේ වාර්ෂිකව වර්ධනය වෙන්න හේතුවක් තමයි ගෝලීය වශයෙන් ආවේනික අව්‍යාජ ආහාර සඳහා ඇති වෙලා තියෙන ඉල්ලුම. අපි කියනවා මේකට ඔතෙන්ටික් කුසින්ස් කියලා. මේ සඳහා ලෝකේ පුරාම හොඳ ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක අපේ කුළුබඩු වෙළඳාම ඉතාම හොඳින් වර්ධනය වෙනවා. ඒකම ලෝකේ තියෙන දවැන්ත සමාගම් අජිනමොටෝ සමාගම, ඒගාවට බ්‍රිටිෂ් ෆුඩ්ස් ආයතනය, ඒ වගේම ඩොලර් ගෲප්, එවරස්ට් ස්පයිසස් කියන වගේ දවැන්ත සමාගම් මේ කුළුබඩු වෙළඳාමෙන් නිරත වෙලා ඉන්නවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ලෝකේ අවශ්‍යතාවයට අනුව කුළුබඩු සකස් කරන්න. ඒ හින්දා අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුව මේ අභියෝගය ජයගන්න ව්‍යාපාර උපදේශන ඒකකයේ පිහිටවනවා. මේ ව්‍යාපාර උපදේශන ඒකකයේ හරහා අපි අර සාම්ප්‍රදායිකව සකස් කරපු ක්‍රමවලින් බැහැරව නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් අපේ කුළුබඩු සකස් කිරීම සඳහා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ සඳහා ගොවි ජනතාව දැනුවත් කරමින්, අපේ පාර්ශ්වකරුවන් දැනුවත් කරමින් අපි සෞඛ්‍ය ආරක්ෂිත කුළුබඩු නිෂ්පාදනය සඳහා යොමු වෙලා තියෙනවා. මේ තියෙන ගෝලීය ඉල්ලුමත් එක්ක අපි ඉහළ ආදායමක් යවන රටවල් වලට තමයි මේ කුළුබඩු යවන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඔවුන් බලාපොරොත්තු වෙනවා කුළුබඩු සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා තියෙයි කියලා. එතනදි තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඔය GMP ISO 22000, ඊගවට BRC, එහෙම නැත්නම් බ්‍රිටිෂ් රීටේල් කන්සෝටියම් වගේ සෞඛ්‍ය ආහාර සඳහා අවශ්‍ය සහතික. මෙන්න මේ සහතික ලබා දෙන්නත් අපි ව්‍යාපාර උපදේශන ඒකකයේ හරහා කටයුතු කරනවා. මේ සඳහා අපි හොඳ ආයෝජන ආධාරයක් අපේ පාර්ශ්වකරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි අපේ ඉන්න කුළුබඩු ව්‍යවසායකින්ව සවි බල ගන්නවලා. ඔවුන් අර ලෝකයේ දවැන්ත සමාගම් වලට කුළුබඩු යවන පිරිසක් බවට පත් කරන්න උරා තියෙනවා. ඒ හින්දා ඒ පත් කිරීම උදෙසා අපි කුළුබඩු ව්‍යවසායකයේ අපනයන බලකරුවෙක් බවට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. වර්ෂ 1972 දී ඩොලර් මිලියන 7ක් පමණ වූ වාර්ෂික කුළුබඩු අපනයන ආදායම 50 වසරක ඇවෑමින් ඩොලර් මිලියන 350ක් දක්වා 50 ගුණයකින් වර්ධනය වීමට ඒ වෙනුවෙන් සිදු කළ සංවර්ධන කාර්යභාරයන් හේතුකාරක වූවාට කිසිදු සැකයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම කුළුබඩු සපයන්නා වන කමනේ තවත් බොහෝ දුර යා යුතුව ඇත. නවගාව සඳහා වැඩිපුර යොමු කිරීමක් කරන්න වෙනවා. ඒකම අපි දැනටමත් තියෙන වගාව විශාල ප්‍රමාණයක් අපේ මේ භෝග පැතිරලා තියෙනවා. ඒ හැම වගාවකම අපි ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන් උපරිම අස්වැන්න ගන්නවද කියන එක අපිට සැකයක්. ඉතින් ඒ නිසා අපිට ලොකු අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා දැනට පවතින වගාවන්ගේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා කළ යුතු සාත්තු, එහෙම නැත්නම් ඒකේ පඩදායිතාවයේ ඉහළ නැංවීමේ වැඩසටහන් සියලුම ගොවීන් වගාකරුවන් දැනුවත් කරමින් ඒ වැඩසටහන ඉදිරියට ගෙනියන්න. ඒකම අපිට මේ කියන ශේෂ්ත්‍රයේ අග එකතු කළ නිෂ්පාදන තවදුරටත් ඉහළ නංවමින් ලෝක වෙළඳ පොළේ ඉල්ලුමට සරිලන හොඳ සැපවීමක් අපේ රට තුලින්ම නිෂ්පාදනය කරලා ඒ අග එකතු කරලා ලෝකයට යොමු කිරීම අපේ තව බලාපොරොත්තුවක්. හොඳයි, එහෙමනම් අදත් වැඩසටහන නිමා කරන්නයි අපි සූදානම් වෙන්නේ. එහෙමනම් යොමු යමු සතියේ ප්‍රශ්නයේ දෙසට. අද වැඩසටහන තුළින් අපි ඔබෙන් අසන පැනේ තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්ක ගණන කීයද. මම ඉතින් නිවැරදි පිළිතුරු යොමු කරන්න සුපුරුදු ඔබ හොඳින් දන්න මෙන්න මේ ලිපිණයට. සංගුණ කහවණු පැණියට පිළිතුරු සහකාර අධ්‍යක්ෂ සංනිවේදන සංනිවේදන අංශය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවරපාර පේරාදෙණිය.